නිසා හටගතපු සපදුක්ක උපේක්ෂා වේදනාවන් ගිනි අරගෙන තියනෙ ඒ ගිනි අරගෙන තියනෙත් මේ රාගදවේශ මෝහ ඊට පස්ස ජාති ජරා මරණ සෝක පරිදේව දුක් දෝමනස්ස උපායාසකෙන මෙන්න මේ ගිනිවලින් තමයි ගිනි අරගෙන තියනෙෙන එක පැහැදිලි කරනවා. තවදුරටත් වහන්ස පැහැදිලි කන්නවා නාසය ගිනියවෙල්ලගෙන තියන්නේෙ නාසයෙන් වි ගඳසුවද ගිනිියාර ගෙනතියන්නේ. ඒ පිළිබඳ ඇතිවෙන සිත ගහන විඤඥානී ගිනිාර ගිෙනතියන්නේ. ඒ නාසයත් ගන්ධයත් ගාන විඤ්ඥාණයක් ගෙනතුනේ හමුුවීම එකට කියන ගහන සම්පස්ස කෙලේක ගිනිාර ගෙන තියන්නේ ඒ තුළින් හටගන්න සැප දුක්කුපේක්ෂාව වේදනා ගිනිාර ගෙන තියෙන්නේ ඒ ගිනි අර ගෙනතියන්නේෙත් මේ රාගදේශ මොහාදී ගිනිවලින්ම තමයි. වතුරටත් පැදිලිනව දිව ගිනි අරගෙන තියන්නේ. දිවෙන් විඳින රස ගිනි අරගෙන තියන්නේ. ඒ පිළිබඳව ඇතිවෙන විඤ්ඥානය සිත ගිනි අරගෙන තියෙන්න්නේ. ඒ පිළිබඳ ඇතිවන ස්පර්ශය ගිනි අරගෙන තියන්නේ වේදනාව ගිනිිය අරගෙන තියන්නේ ඒත් මේ රාගදවේශමෝහ සෝක පරිදේව දුක්ක දෝමන සූපායා සිටවස ජාති ජරා මරණ කියෙන මෙ මේ ගිනිවලින්. ශරීරයේ ගිිය අරගෙන තියන්නේ ශරීරයට දැනෙන ස්පර්ෂ ගිනි අරගෙන තියන්නේ ඒ ස්පර්ෂ පිළිබඳ ඇතිවෙන සිත කායවිඤ්ඥානය ගිනි අරගෙන තියන්නේ ඊට පස්සේ ඒ පිළිබඳව ඇතිවන්නාාවු කාය සම්පස්සය ගිනි අරගෙන තියන්නේ ඒතුළින් ඇතිවෙච්ච බේදනාව ගිනි අරගෙන තියෙන්නේ කියල පැහැදිී කරනවා. එලාට තව දුරටත් දක්වුණා මනස එකන් හිත ගිනි අරගෙන තියන්නේ ධර්මයෝ ගිනිාර ගෙනති ධර්ම කියලමිතන අදහස් කරන්නේ මනසට ගෝචරවන්නා වූ සිතුවිලි කියෙනෙකයි. ලන් මනෝ විඤ්ඥානය ඒ සිතත්සිිබඳ ධර්මයන් පිළිබඳ සිතුවිලි පිබඳව දැනගන්නාාවූ දැනීම කිය මනු විඤඥාය කෙනෙක ගිියාර ගෙනතින්. ඉළඟට මනව සම්පාසය සිතත් සිතුවිලිත් ඒ පිළිබඳ ඇතින මනෝ විඤ්ඥාණයයක් කෙනමේ තුන මේ ගැටීම ස්පර්ශී ගිනිාර ගෙනති. ඒ තුළින් හටගන්නා වූ සැප දුකුපේක්ෂා බේදනා ගිනි අරගෙන තියන්නේ ඒත් ගිනි අරගෙන තියනෙ රාගගින්නෙන් දේශගින්නෙන් මොහගින්නෙන් ජාතිගින්නින් ජරාගින්නෙන් මරණගින්නෙන් සෝක පරිදේව දුක් දෝමන සූපායාස ගෙන මේ ගිනිවලින් ගිනි අරගෙනතියෙන් දැන් මේ විදිහට තමයි ධර්මය දැනගන්නා වූ ආර්්‍යශ්‍රාවකයා දැකිය යුත්තේ තමයි ආර්යස්ශ්‍රාවකයකුගේ දෘෂ්ටියවිය යුත්තම කද මේ ඇස කණනාසේ දිවශරීරයත් කියන මේ ශරීරයසාහ මානසිකන මේ ශඩින්ද්‍රියනුත් ඒ තුළින් ගන්නා වූ අරමුණුවන රූප ශබ්ද ගන්ධර ස්පර්ෂ සහ සිතුවිලි කියන මේ බාහිර අරමුණු ටිකත් ඒ පිළි බඳ ඇතිවන සිතත් එහි ගැටීම නම්බූ ස්පර්ශයත් ඊට පස්සේ ඒ පිළි බඳ ඇතිවන සපදුකුපේක්ෂා වේදනත් කියෙන හැම එකම මේ රාග දේශාදී ගෙන් ගිනි අරගෙනයි තිෙන්නේ කෙනෙ එක තමයි ආරශ්‍රාවකය දැකේ යුත්තේ. ඉතිං අන එහෙම දාකි නොකොට මොකද වෙන්න. ඒ ශෘතවත් වූ ආර්යශ්‍රාවකයා ඇසෙහි කලකිරයවා. චක්කුස්මිං පින් නිබ්බින්දති. මේ නි්බින්ධති කියන වචනයට ඇත්තටම අප කලකිරෙනවා කියන තේරුම දෙනක කොයි තරන් දුරට සාධරණද කියෙනෙක මමද නිනහ. මොකද නි්බිින්ධති කියන වචනේ තේරුම වින්දති කෙල කෙන යමක් විඳිනවාව විදනය කරවා කියෙක. නිබ්බිින්ධති කියල කියන්නේ ඒ විදින ත්ත්වයිෙන් ඒ රසවිඳින ස්වභාවයෙන් ඇතට එනවා කියකයි. එතකොට යම් දෙයක් පිළිබඳව ලබන රසවින්ධනයෙන් ඇත්වී මයි. ඒ ගැන අපි දැ කලකිරීම කියන වචනයක උපු ගමන් අපි කෙලිම මේ එක සිංහලට කලකිරීම කියලා දැම්මොත් ඒකන් කියන්නේ ඔකෝම එ පාවෙලා තිය තත්ත්වයක් න කිසි දෙ කරන්න හිතෙන් නැති තත්ව නො තන්නේම සියල්ල පාවිච් තත්වය බදු හමුතුදුල් නිර්දේශ කරණ නැහ. දහම තුළ කියන්න මේ යතාවබෝධයට පත්වන්න කියලායි ඇස පිළිබඳ යථාව බෝධයට පත්වවෙන්න නැතකට අර පිනවන්න තියෙන ආසාාව ඒ පිළිබඳව තියෙන දැඩි කැමැත්ත දුර කරගන්න කිය නෝ මිසක් ඔොකෝ මේ පාවෙලා නිකං මේ කවරුවත්තක හිනාාවන්න ඇතුව කවරුවත් කතා කරන්න ඇතුව මේ පැත්තකට වෙලා ඉන්න තත්ත්වයට පත්වන්න කියලා නෙවයි මෙතින්ද කියන මේ කලකිරීම කියලා කියන්න එහෙම දෙයක් නෙවේ නිබ්බිින්දති කියලා උගන්නවන්නේ. ඇස පිළිබඳව එහෙම නිබ්බින් දැති කිය ත්වට පත්වෙන ලාන්න රූප පිළිබඳව ඒ ආකාරයටම තතු දැනගෙන කල කිරීම ඇති කර ගන්නවා ට චක්කු විඤ්ඥානයේ පිළිබඳව තතු දැනගෙන කල කිරීම ඇතිර ගන්න. ස්පර්ශය පිළිබඳව තතු දැනගෙන කල කිරීම ඇති කර ගන්නවා. ඉඩබස් ඒ තුළින් හරගතපුූ වේදනාව පිළිබඳව තතු දැනගෙන කල කිරීම ඇති කර ගන්නු. ඒවගේම කන නාසේ දිවශරීරයේ සිත ඒ වට ගෝචර වෙන අරමුණු සිත් ස්පර්ශයසාහවිඥ්ඥාන කිරමීම හැම එකක් පිළිබඳවම එයාකාරට තතු දැනීමෙන් කලකිරීමට පත්වෙනවා.වෙනි මේ විදිහට කලකිරීමට යම් ආර්ශත්‍රාවකයක් පත්වෙනවා නං ඒ තැනැත්තා ඒ තුළින් අවබෝධයට පත්වෙනවා. එහෙම අවබෝධයට පත්වීම කරනකොටගෙන ඒ තැනැත්තාට මේ සියලු කෙලෙසුන්ගෙන් මිදීමට අවකාශය සැලසෙන. ඒහම කෙලෙසුන්ගෙන් මිදුනාට පස්සේ එතැනැත්තා දැනගන්නවා මම දැන් මේ සියලු කෙලෙසුන්ගෙන් මිඳනා මගේ ජාතිය හෙවත් උත්පත්තිය අවසන් වනා බ්‍රහ්මචර්යාව වාසයකිරීමෙන් ලැබියුතියම් ප්‍රතිඵලයක් තියෙනවාවනම් ඒ ප්‍රතිඵලය මම සාක්ෂාත් කරගත්තා කියලා දැනගන්න. එකැනේ තැනැත්ත තුම් අරහත් පලයට පත්වෙනවා. දැ මෙන්න මේ අවබෝධාත්මක ධර්මදේශනය තුළින් මේ ජටීල යන් වශයෙන් නිදපුමි තුන් බෑ. භික්‍ෂූන් වහන්සේලා ප්‍රමුක මේ දහසක් භික්‍ෂූන් වහන්සේලා මේ දේශනාව අවසානයේදී. සම්පූර්ණයම කෙලෙසුන්ගෙන් හිත මිදිලා උතුම් අර්හත් පලට පත්වය නො මේක තමයි ආධදිිත්්‍ය පරියාය සූත්‍ර දේශනාව කියලා කියන්නේ හොදයි. කාලාන්තරක් තිස්සේ මිත්‍යා මතවාදයක ඇලි ගැලී සිටි තුන්බෑ ජටිලයන් ප්‍රමුඛ දහසක් දෙනාව වහන්සේලා භික්‍ෂූන් වහන්සේ බවට පත්වන්නට තරම්. නොසේනම් ඉන් අනතුරුව ඔවුන් සෝන් සකුරදාගාමී අනාගමී අරිහත් තැන මාර්ගඵල ලබන්නට තරම් සුදුසු අය බවට පත්වන්නට තරම් මහා පල මහනිසාංස වූ සූත්‍රදේශනාවක් හැටියට අධිත්ත්‍ය පරයාය සූත්‍රය අපටඒ අනුවහදුන්නට පුළුව. ඒ සූත්‍රදේශනයෙන් පස්සේ, කුමක් සිද්ධුවනෙ කළ දැනගන්න අපි කැමති අප කුතුහල නිවා සඳහා ගැන්නට දෙැන සිරධර මහතයෙන් දව මගේ ගැහ. මුළු ලෝකයම සියලු සත්වයන්ම මහා ගින්නට හසු වී දැවෙන හැට ආධිත්්‍ය පරියාය සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ගින්නට අසුවෙලා ඉන්න අපිත් ඒ ගින්නෙන් දැවනව නේද කියන එක මේ ජටලියන් දහසක් දෙෙන අවබෝධ කරගෙන ඉට පස්සේ රහත්තුන හැටි අපි හාමුදුරු දැන්පැහැලි කරක්. ඉතින් ඊට පස්සේ අපේ බුදුපාණන් වහන්සේ මේ දහස ජැටලියන් සමඟ පැවිදල බ න්න ඉට පස මේ පැවිදිව වුණු අලු ශ්‍රාවකයන් දහසක් සමග බුදුරජාණන් වහන්සේ වඩිනවා රදගහනුවට දැන් අපේ බුදුහාමුදුරන්ට ඉන්න ශ්‍රාවකයෝ එදදස් අනු නමක් පමණ කලින් අර මුලින් පස් වග තවසන් ඉට පස්සේ තවඒ හැටක් හැට නමක් බවට පත් වනා ඒ හැට්නම අනු නමක් බට පත් වනා දැන් එද්දස් අනු නො පමණ ශ්‍රාවක පිසකුස් සමගක බුදුපාණන් වහන්සේ ද ගහනුවට වැඩමි කරනවා රදගහනුවර තල්වනයට ඉතින් බුදුරජාණන් වහන්සේ දහසක් පමන භික්ෂූන් වහන්සේලා සමඟ රදගහනුවට වැඩම කලා ප්‍රවෘත්තිය බිමිසා රජරුවන්ට ලැබෙනෝ. බිමිසා රජරුවෝ තනිමනෙමයි දෙලක්ෂ විසිදහසක් මහසෙනකගුත් එක තමයි මේ තල්වනයට එන්නේ බුදුපාණන් වහන්සේ දකින්න ආයම පස රජවුවට ලොක කුත්තු හලයක් ඇතිලෙන ඒ ප්‍රදේශ හිටපු ඉහල්ලම්පෙලේ ශාස්ත්‍රෝරයෙක්තමයි උරවෙල කාශප කියන්නේ එතකට මරවෙල කාශ්පත් එක්තම ඇල්ල ඉන්න බුදුහාමුදුරුව තින් මේ දෙනගෙන් කුල්දතරම ප්‍රධානයක් සමහයට බුදුරජාණන් වහන්සේ මගේ මිත්‍ර සිද්ධාර්ථකු මාරයායි එමනිගේ මුොඳ මිත්‍රෙක්නේ තින් සිද්ධාර්ථක මාරයා මහනවෙලා යාදත එතන ගරුවර නතන රවලකාශපති ගැහිට මේ ප්‍රශ්න ඇතුන පසේ බුදුරජාණ වන්සේගේ රාජරයන්ගේ හිත පෙනුණා ඉට පස්සේ බුදුහාමුදුරුව අහනවා උරුවය කාශපකින් ඇයි ඔබ ගිනි දෙරියන් පිදීම අත හැරියගලයිට. එතට ඔහු එතුමා දේශනා කරනවා එතුමා කියනවා බුදුහාමුදුරුවන්ට ස්වාමීන් වහන්ස ඔබවහන්සේගේ ධර්මය සවන්දීමෙන් පස්සේ මට මේ ගිනි දෙවියන් පිදීමේ වරද පැහැදිරව වවා ට පස මික අ හැරිය කලට එකතකට බිමිසා රජරු ඇතු දසඒ ලක්ෂ ගානක්ක ජනතාවට පැහැදිලි වුුණා මෙතැන මේ දෙන්නගෙන් ගුරුවරයාවරන්නේ බුදුරජාණන් වහන්සේ කියලා. ඊට පස්ස බුදු හාමුදුරුවෝ ධර්ම දේශනාවක් පටන් ගන්නවා ඒ ධර්ම දේශනාව හලා බිමිසා රාජරුවත් තවත් එක් ලක්ෂ දහදාකුත් සෝවාන් පලට පත්වෙන ඒ පිරිසි අඩක් හිටිපු අනිත් එක් ලක්ෂ දහදාහා තෙරුවන් සරම ගිය උපාසකයන් බවට පත්වෙන ට පස්සෙෙන්දා ඉතා වැදගත් දෙයක් අපේ බුද් ශාසනය තුළ සිද්ධනවා පළවෙනි වතාවට බුද්ධ ශාසනයට ආරාමයක් පූජාවෙනවා. වේලුවනරාමේන මින්නේ අපි හඳුන්න්නන අපි කවරුදන්නේ වැදගත් ස්ථානය බිමිසාරජරුව තමන්ගේ රාජමාලිගාවට තර්මක් දුරින් පිහිටපු වේලුවනාරාමේ උන උයනක් උන ගස්තතුරින් පිරුණු රමණී උයෙනනක් දුජාණන් වන්සට පූජා කරනවා ගොඩනැගලි සහිතව ඒ තමයි පලවෙනි ආරාම් පූජා වසිෙන් හඳුන්න් පුළුවන්ගි. ඉට පස්ස මේ වේලු වනාරාමය තුළත මේ වේලු වනාරාමයකේ නම සම්බන්ධ වෙච්ච සිද්ධි මාලාවක් ය අවුරුදු කීපය තුළ සිද්ධයනවා. අපි දන්නවා කෝලිත්ත උපතිස්ස කියන එඩ දෙනගේ කතන්දරේ කෝලිත උපතිස්ස ඔවුනුත් මේ බුදුක දුකින් විද මාර්ගේ හොයාගෙන යන දෙන්නෙක් පරි්්‍ය සංජයේ පරිබ්්‍රාජකයාගේ ආරාමිට විල්ලෙතන ඒ සංජයේ පරිබ්‍රාජකයාගේ ධර්මදය සරමට කන්දීලා ඔවුන්ගේ ශ්‍රාවකයන් බාට පත්වෙලා ඔහ දන්න සියලුමු දේවල් දැනගෙන පසුව ඒ දැනගත්ත දේවල් ඔොල තියන හිස් බව වටහාගෙන පසුව නැවත නැවතත් සත්‍යය සොයාගෙන ගමන් අරබවා අවස්ථාව අස්ත ජිමාරහතන් මාන්සි මුණ ැනු හැටි මේ දධිය අපි කවුරුත්තගේ දන දේවල් පස්සෙද අස්තජිහාමුදුරන්ගෙන් බනහලා. ධර්ම මාර්ගයට මේ දෙන්නම් වැටන හැට ඊට පසේදි බුදුපාන් වහසේ හම්බේලා බදුරජාණන්හන්සේගේ ශ්‍රාවකයන් බාට පත්වන හැටි මේ සිද්ධි සියල්ලක්ම අප දන්නා දේවල් පසු කලකද සැරිනමින් උපතිස හා තරුණන් ප්‍රසිද්ධවෙනවා කෝලිත මුගන් තමොක්ගල්ලා නමින් ප්‍රසිද්ධෙනවා මේ දෙදෙන බු් බුදු සතුනේ අග සව් තනතුරු ලබනවා පසේ අපට බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව පිළිබඳව ඉතාම හොද සාධක රසසා රැසක් අහන් ලැබෙනවා එකක් තමයි ස්තුනීතගේ කතන්දරයේ අඩු කුලේකර සම්මත කුලයකි පදනු කම්කරු තරුණෙක් ඔහු බුදුපියාණන් වහන්සගේ කරුණනාල බලා බු් බදදු සසරනට ඇතුලන හැති මහ රජවරු මහා බමුණෝ සිටුවරු. ගේ පවුල්වලින් පැමිණි කුමාරයෝ පැවි පැවිද්දර පත්තිලාලඉන්නවා ඒ අතර. තුත් සුනීත කියන මේ චන්්ඩාල කුලේ ඉබදුුණු ඒ තරුණයක් පැවිදි වෙලා ඉන්න හැටි අපට දකිින් ලැබනවා බදුපාණන් වහන්සේ සියලු දෙනාටම සමානත්මකාාවින් යුක්ත්‍ර සලකපු ආකාරය හොඳර පැහැදිවන කතන්දරයක් ඒක ඊට පසුුව සෝපාක සෝපාකගේ ප්‍රවෘතිය ගේ කතන්දර රාසියක් අපට අහන් ලැබෙනවා ඉල කේමා රජ බිසව යා රූප මානයෙන් නිදමුණු කෙනෙක් පසුව උපක්කම සීලීව බිමිසා රජතුමා ඔ බ හාමුදුරුල්ළඟට යවන හැට බුදු හාමුදුරුව මේ රූ රූපය තියෙනඒ මි්චාව හෙලි කරලා හිට උපක්කම සීලීව ඇය ඇට හරට ගත්ත හැට වගේ කතන්දර රසියක් අපට අහන්නට ලැබෙනවා එතුකට මේ ඔය අත්‍රවාරයේදදි නේද මේ මට හිත නෙවිදියටට මට දැන විදිට කේම කියන බිසෝන් වහන්සේ පස්සේ කාලෙකද කේවා මහරහතන් වහන්සේ බෞවට් පත්වන මං මගේ මතකෙනනි වැරදින කේම උප්පලවන්න කියන දෙදෙන තමයි ආග්‍ර ස්්‍රාවිකාවි බවට් පත්වෙෙන්නේ එමනේද සිරදුර්හමම පසු කාලෙකරද අපේ බුදු සසුන තාමවැරදගත් මේ මෙහිනින් වහන්සකන්නේ කවස්සයම්රට වෙනවා ආදා සම්මත් අර්ථයක් ඇගේ කතාපෘතිට හන් ලැබෙනවා ඉළඟට මේ දෙවනි තුන්වෙනි වස් සමයත් දිගහනුවර්තමයි බුදු පියාන් වහන්සේ ගත කරන්නන්නේ ඉට පසුවට හු ලැබෙන තා වැදක සිදධියයක්තමයි රධගහනුවර මහා සිටුවරයා මුණ ගැ එනවා සුද්දත්තනමින් සිටුවරයෙක් අනු ශ්‍රත්නුවරෙන්න්ද ඇවිල්ල ඉට පස්සේදී ඔහු බුදදුපාණ වන්ගෙන් දහම්මසලා පසද බුද්ධසාාථනය ප්‍රබල්ම දායකයකු බවට පත්වෙනවා. ක්‍රදාය කියබට පත් ඇදකොට මේ ඔය සාමාඥ්‍ය පල සූත්‍රය පිළිබඳව අපට මතකයාවද කරන්න අවස්ථාව මහිතන්නේ මේ 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 ගලාග නේීමේදී මේ සිද්ධි මාලාව ක්‍රම ක්‍රමයෙන් ප්‍රවේශය ලබා ෙනෙද අප හමුදුනේ සාමන්්‍ය පල සූත්‍රය කොයි අවස්සා දේශනා කරේ කොයි දැනටද මේ සම්බන්ධ වෙන්නේ අපේ දෙනගම සිරිවර්ධන මහත්මයා මේ තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීම තුළදී පැවසවා රජගහනුවරට සම්බන්ධ සිද්ධි රාශයක් පිළිබඳව. ඒ රජගහනුවර ගැන කතාකරදද අපිට අමතකම කරන්න බැරි චරිතයක් තමයි බිමිසාර රජුරුවන්ගේ චරිතය. බිමිසාර රජ්ජුරුව කියල කියන්නේ බුදුරජාණන් වහන්සේ ශාසනය සම්බන්ධින් ශාස නිතිහාස ගැ අපි කතා කලොතින් ඇතැදිත් අමතක කරන්නම බැරි කෙනෙක් පළමනි ආරාම පූජාව කරලා බුදුි ශාසනයට පුදුම තරම ලක අනුග්‍රයක් දක්ක පුරජ කෙනෙක් එතකොට රජතුමා වශයෙන් ඉන්දද්දීම එතුමා සෝතාපන්න තත්වයටත් පත්ව වෙන එතකට සෝවාන් ච රජිෙනෙක් මේ සෝවාන් වෙච්ච රජකෙනෙක් වු බිම්බිසා රජතුවාගෙන් රාජ්‍යය පැහැරගන්නට අවශ්‍ය වෙනවා එතුමාගේ පුතාට එ තමයි අජාත සත්තු අජාසත් කුමාරයා මෙයා පුංචි කාලය එක උපදිද්දීම මොකද වෙන්නේ මේ